දුවේ පුතේ අපි අද නොරිදෝකෝ තවානක් හදන්නයි මේ සූදානම් වෙන්නේ. මොකද්ද මේ නොරිදෝකෝ තවාන කියන්නේ? ඇයි ඒකේ විශේෂත්වය? නොරිදෝකෝ තවානක් කියලා කියන්නේ මුල් වලට හානි සිදු නොවන ලෙස භාවිත කරන්න පුළුවන් තවානක්. අපි දන්නවා සාමාන්‍යයෙන් තවානක බීජ හිටෙවුවම ඒවා තවානෙන් බීජ පැල උගලලා ගන්නකොට මේ බීජ පැලවල මුල් වලට හානි සිදු වෙනවා. එතකොට විශේෂයෙන්ම කුකබිටේසිය කුලය වගේ ශාක වලට මේ මුල් වලට හානි සිදු වුණොත් බීජ පැලවල වර්ධනයට ලොකු බලපෑමක් සිදු වෙනවා. ඒක නිසා අපි කුකබිටේසිය වගේ භෝග සඳහා මේ නොරිදෝකෝ තවාන භාවිතා කරනවා. අපිට මේ තවාන නිර්මාණය කරන්න අවශ්‍ය වෙනවා ලෑල්ලක්. මම ඒ වෙනුවට ඝන කාඩ්බෝඩ් එකක් අරන් තියෙන්නේ. ඊළඟට රාමුවක්. මේ රාමුව ගැන කිව්වම සෙන්ටිමීටර් 5ක් උස, සෙන්ටිමීටර් 35ක් දිග, සෙන්ටිමීටර් 30ක් පළල රාමුවක් තමයි අපි භාවිතා කරන්නේ. එතකොට මේ රාමුව පොලිතින් එකක් උඩින් තමයි පොලිතින් එකක් එනවා ඉස්සෙල්ලම. ඒ පොලිතින් එක උඩ අපි මේ රාමුව මෙහෙම තියාගන්න. ඊට පස්සේ අපි පස් සාම්පලේ මාධ්‍ය හදා ගන්න ඕන. මාධ්‍ය සකස් කර ගැනීමේදී අපි භාවිතා කරන්නේ හලාගත් මතු පිට පස් වලට කොම්පෝස්ට් එකට එක මිශ්‍රණය. මේ විදිහට සකස් කරගත්තු මිශ්‍රණයක් තමයි තියෙන්නේ. අපි මේකට ජලය දාලා මේක තලපයක් ආකාරයට හොඳින් අනා ගන්න ඕනේ මේකට පුරවන්න කලින්. तो याद नहीं इसने मैं वाके मिरिकल में टंगरी अतरिंग अतुरा बेरे नती वे नत्तो ने वाके में दिगारी में गुलिया विद्यार्थी तीन नत्तो ने मैं प्रमाण में तालपे वाहदा आगे ना फिर मैं कटे पूरा वगान මේ තියෙන අපි මාධ්‍ය පුරවලා සකස් කරගත තවාන් තැටිය. ඊළඟට අපි මේ රාමුවේ තියෙන මාධ්‍ය සෙන්ටිමීටර් 5 කොටස් වලට වෙන් කරගන්න ඕනේ. එතකොට මේ වගේ අඩි රුලක් කරන් සෙන්ටිමීටර් 5 කොටස් වලට මේ විදියට මේක මෙහෙම පහලටම වෙන් කරගන්න ඕනේ. හොඳින් පහලටම වෙන් කරගන්න ඕනේ. මේ විදියට මේ සම්පූර්ණ තවාන් තැටියම මේ පැත්තට වගේම මේ පැත්තට සෙන්ටිමීටර් 5 කොටස් වලට කපා ගන්නවා. දැන් මේ සකස් කරගත්ත කොටුවක මැදට අපි මේ විදියට කුඩා වලක් හරි ගස්සලා ඒක ඇතුළට බීජයක් දානවා. මේ තියෙන පතවල බීජ මේක අපි තැම්පත් කරනවා යන්ත්‍රමට. ඒ කියන්නේ ගොඩාක් ගැඹුරට නෙවෙයි. මේකෙන් දැන් සිදුරක් හදලා මම මේක තැම්පත් කරනවා. මේ විදියට මේ හැම කොටුවක් තුලම බීජ තැන්පත් කරගන්න ඕනේ. මේ විදියට බීජ තැන්පත් කරගෙන ඉවර වෙලා මේකේ තෙතමනේ රඳව ගන්න ඕනේ බීජ පැලවෙනතුරු. ඒ සඳහා මේ රාමුවේ ප්‍රමාණයට කපාගත්තු ගෝනි කෑල්ලක් හොඳින් ජලයෙන් පුඟවලා ඒකෙන් මේ තවාන් තැටි අපි වහනවා. මේ විදියට සකස් කරගත්තු තවාන දින කිහිපයක් අපි හොඳ සෙවන සහිත ස්ථානයක තියලා තිබ්බයින් පස්සේ මේ බීජ වලින් පැලවෙන්න පටන් ගන්නවා. අංකුරය ඇති වෙනවා. බීජ අංකුරය ඇති වෙනකොට අපි ගෝනික බැල් ඉවත් කරලා මේ පැල වර්ධනය වෙන අවශ්‍ය ඉඩ ලබා දෙන්න ඕනේ. ඊළඟට ශේත්‍රයේ පැල කරන්න ප්‍රමාණය දක්වා ලොකු නැන් පස්සේ මෙතනින් මේ පස් කුට්ටි වශයෙන් මේකේ මේ කුට්ටි වශයෙන් වෙන් කළා අපිට ශේත්‍රයේ හිටවන්න පුළුවන්. එතකොට මේකෙදි මුල් වලට කිසිම හානියක් නොවෙන්න අපිට පැලය වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා.